At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. රජයේ වෛද්‍ය නිලධාරීන්ට විතරක් අපි මේ සුවිශේෂ තැනක් දෙනවා නම් හැම වෘත්තිවේදියෙකුගේම තමන්ගේ ළමයා ජනප්‍රිය පාසලට දාගන්න කියලා ඉස්සරහට මේ රටේ ඉන්න දුප්පත් අහිංසක ළමයින්ට එනම් ජනප්‍රිය පාසල් හම්බෙන්නේ නැහැ. දැන් එහෙම කිව්වොත් මේ පයේ ශිෂ්‍යත්වේ වැඩකුත් නැහැ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මේ හදන්නේ මේ රටේ බමුණු කුලයක් හදන්න. මේ බමුණු කුලේ හදන්න ඉඩ දෙන්න බෑ. මේ බමුණු කුලේ හදන්න යන්නේ රෝගීන්ව ප්‍රාණලැපකාරව හැටියට තියාගෙන. කියන්නේ ඒගොල්ලන්ගේ ඉල්ලීම ඉෂ්ට කරේ දුන්න නැත්නම් රෝගියාගේ බෙල්ල ළඟට පීය තියලා කියලා නැත්නම් රෝගියාව මරනවා. ඒකනේ ඔය කියන්නේ. මේ නිලධාරීන්ගේ සංගමයේ අද නිකන් කිඩ්නැපර්ස්ලා වෙලා තියෙනවා. රජයක් හැටියට අපිට එහෙම මේ රටේ සුවිශේෂ පුද්ගලයෝ හදන්න ඕමනාවල් නැහැ. මේ වැඩවසම් යුගයට යන්න අපි ලෑස්ති නැහැ. විග්නේශ්වරන් මහත්තයාට පුළුවන් ප්‍රභාකරන්ගේ හිස් වෙච්ච ඉඩ පුරවන්න හදනවද කියන ප්‍රශ්නය මතු නැගලා තියෙනවා. උතුරු නැගෙනහිර එක්කිරීම කියන ගැටලුව අපි ගත්තොත් උතුරු නැගෙනහිර එක් කරන්න අනිවාර්යයෙන්ම නැගෙනහිර පළාතේ ඉන්න ජනතාවගෙන් අහන්න වෙනවා උතුරත් එක්ක යන්න කැමතිද කියලා. නැගෙනහිර පළාතේ ජන සංයුතිය අපි අරගෙන බැලුවොත් 100%ක් ඕක වෙන්නේ නැහැ. බලෙන් එකතු කරන්න බෑනේ. ඉතින් මං හිතන්නේ නැහැ දෙමළ ජනතාව ආයි මේ ප්‍රභාකරන්ගේ මතවාදයට තල්ලු වෙයි කියලා. විග්නේශ්වරන් මැතිතුමාට දෙමළ සමාජය ගැන ඇත්ත කැක්කුමක් තියනවා නම් ඇත්ත උවමනාවක් තියනවා නම් ඒගොල්ලන්ගේ ප්‍රශ්න ටික ඇවිල්ලා ආණ්ඩුවත් එක්ක සාකච්ඡා කරලා ඒව පෙන්වලා දෙන්න පුළුවන්. වෙනම දිශාවකට දෙමළ සමාජය තල්ලු කරන්න පුළුවන් කියලා එයා හිතනවා නම් මං හිතන්නේ ඒක ලොකුම තීහිනයක් විතරයි.